ගන්නවා කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් මේ දවස් 3කට 4කට తాවකාලික පියවරක් විදිහට දාපු එකක් නිසා මේක මාස ගණනක බඩු ස්ටොක් කරගන්න යන්න එපා ඒ හරහා අනවශ්‍ය තදබදයක් හරහා ඔබ කොවිඩ් රෝගයෙන් නිරාවරණය වෙන්න යන්න එපා අනවශ්‍ය විදියට ගැටිලා මොකද ලෝක සෞඛ්‍ය සංවිධානය ඉතාම පැහැදිලිව පෙන්නලා දීලා තියෙනවා මේ අලුත්ම එයාගේ පෝස්ටර් එක හරහා avoid 3Cs crowded places with many people nearby මෙතකොට මාකට් ප්ලේස් එක සුපර් මාකට් එක අද දවසේ මෙහෙම තැනක් බවට පත් වෙන්න පුළුවන් ඊළඟට ගත්තාම close contact settings විශේෂයෙන් අපි බොහොම කිට්ටුවෙන් ඉඳලා කනබොන කතා බහ කරන අවස්ථාව වළක්වන්න කියලා කිව්වා. වායු සමීකරණ යන්ත්‍රයයි කියලා තියෙන සීමිත ඉඩකඩක් තියෙන තැනක ලොකු පිරිසක් හිටියොත් එහෙම තාම වැඩි අවධානමක් තියෙන රෝගේ ව්‍යාප්තිය. මේ කොළඹ දිස්ත්‍රික්කයේම එක්තරා තැනක තැබෑරුමක් අසල මාධ්‍යවල හෙළිදරව් වෙච්ච ඡායාරූපයක්. ඒකින් තමයි අපිට කියන්න සිද්ධ වුණේ ඊළඟ කොවිඩ් රැල්ල මේ තැබෑරුම් ආශ්‍රිතව නිර්මාණය වෙන්න පුළුවන් කියන එක. සෞඛ්‍ය අමාත්‍යතුමිය වහාම නියෝග කළා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට පැය 24 කාලයක් ඇතුළත වසංගත රෝග විද්‍යාංශයට අවශ්‍ය සියලුම පහසුකම් දෙන්න. එනිසා බලාපොරොත්තු අද හවස් වෙනකොට සෞඛ්‍ය බලධාරීන් තමන්ගේ ප්‍රමුඛ අවධානය යොමු කරලා වසංගත රෝග විද්‍යාංශයේ තියෙන ඒ අඩුපාඩු මානව සම්පත වෙන්න පුළුවන් භෞතික සම්පත් වෙන්න පුළුවන් ඒ කියපු අඩුපාඩු ටික අද දවසේ ඇතුළත 100%ක්ම සම්පූර්ණ කරයි කියලා සෞඛ්‍ය බලධාරීන්ගෙන් බලාපොරොත්තු වෙන ඒසලා පැහැදිලි නියෝගයක් සෞඛ්‍ය අමාත්‍යතුමිය ලබා දුන්නා. අලුතෙන් ටෙස්ට් එකක් අපි දැකපු පරිදි ඒක ලංකාවට ගේන්න බෑනේ. මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක ගෙන්නනකොට අපි විශේෂයෙන් කියන්නේ ඒක ඉතාම හොඳයි කෙටි කාලයක් තුල අඩු වියදමකින් ප්‍රතිඵල ගන්න පුළුවන් පරීක්ෂණයක් කියලා තමයි දැනට අපිට ලැබිලා තියෙන දත්ත. විශේෂඥ කණ්ඩායමේ අදහස මොකද්ද? ඒ සියල්ල සැලකිල්ලට අරගෙන තමයි මේක ගෙන්නන්න වෙන්නේ. නැත්නම් අවසානයේ සිද්ධ වෙන්නේ අර PCR ටෙස්ට් කිට් 15000ක් එක්ස්පයර් ගිහිල්ලා ජාතික ධනය විනාශයටපත් වුණා වගේ එහෙම විනාශයක් තමයි වෙන්න ඉඩ තියෙන්නේ. 80%කට එහා පැත්තේ සංචරණ සීමා පවත්වාගෙන යන්න පුළුවන් වුණොත් අපි ජයග්‍රහණය කරනවා. ඒක 70%ට අඩුනොත් ඊට වඩා වැඩි කාලයක් යනවා පාලනය කර. 60 වුණොත් ඊට වඩා තව වැඩි කාලයක් යනවා. මේක 30ට 40ට ගත්තොත් පාලනය කරන අමාරු තත්යක් එනවා. අපි දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ දැන් මේ මෙච්චර මාසෙක කාලයක් ඇදෙන්නේ මොකද කියන එක සම්බන්ධයෙන් තාක්ෂණිකව ඇගීමක් කළාම අපිට පේන්න තියෙන දේ තමයි 50යි 70යි අතර රේන්ජ් එකේ තමයි ගොඩක්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල තිබිලා තියෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.